පාර රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රත්න 161 ග්‍රාම සේවා නියෝජන වසමේ විතරම්පංගුව ගමට අමිතබඩු හරහා යවෙන පාර. මේකේ ගොඩාක් තියෙන්නේ මේ වැඩි හරියට ඉන්න තේ ඉඩම්. ඒ තේ ඉඩම් ප්‍රවාහනය කරන්න අපි වාහනයෙන්ද අපහසුතාවයක් තමයි තියෙන්නේ. ඒක නිසා මේකෙන් පුළුවන් තරමක් හරි ගස කෙටි ප්‍රමාණයක් තියෙන්නේ. දෙපැත්තම මේ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රමාණයෙන් අතිපමණ ප්‍රමාණයක් අගල දෙන්න කියලා ඉල්ලනවා. මේ අතු බෝපු දෙකක් තියෙනවා. ඒ දෙක හරි එහෙම නැත්නම් මේ පුළුවන් ප්‍රමාණයක් කොන්ක්‍රීට් දාලා දෙන්න හරි කියලා තමයි අපි කියන්නේ. මහත්තයා අපි එක ලොකු දෙයක් මේ පාර අපිට අනිවාර්යෙන්ම හදලා දෙන්න මහත්තයා. මේක ඉස්කෝල ළමයි 30ක් විතර යනවා මේ පාර දිගේ මඩ පාගගෙන. නළු ලොරියක් ගන්න මොකුත් කියන්නේ නැහැ මහත්තයා. දැන් දැක්කනේ පාර මේ එක අනිවාර්යෙන්ම කරලා දෙන්න. මේ ගම් දෙකක් හාවෙන පාරක් මහත්තයා මේක. අනේ අපිට මේ පාර හදලා දෙන්න ගොඩක්ම මේ දොස්තරයි මේ ළමින්ට ඉස්කෝලේ යන්න ඒවම මේ දරු ගෙනියන්න ලොරියනම ඒවම සේරම තීරම කියලා මේ හදලා දෙන්න කියලා මේ ඉල්ලන්නේ. අවුරුදු 15ක් විතර වෙනවා. අපි මඩ වගුරේ මේ යන්න වලවල් හැරි හැරි ගොඩාක් අමාරුයි. හැතෙම දෙකමාරක් විතර අපි යන්න ඕනේ ටවුන් එකට. ඉතින් අපිට ත්‍රිවිල් එකවත් රුපියල් 600ක් විතර ගන්නවා. ඉතින් මේ ලෙඩ් යනවා පුංචි ළමයි ඉස්කෝලේ යනවා ගොඩාක් අමාරුයින් තමයි මේ පාරේ අපි යන්නේ. ඉතින් මේ පාර හදලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඔය පාර පොඩ්ඩක් ගියන. නේද?
පැත්තෙන්ම හරි ගැසලා තියෙනවා මැද කොටස විතරයි තියෙන්නේ මේ මේ සම්බන්ධ කරගන්න ඒක සම්බන්ධ කරගත්තොත් ධනේ කාරණා 95% ඉවරයි මේක හරි ප්‍රශ්නයක් කොට නිකන් දීපතරයක් ඇස්තමේන්තු කරනවා යනවා කවදාකවත් පෙරුණේ නෙමෙයි ඉතින් ඕක හදලා දෙන්න කියන එක තමයි කියන්නේ මම ඉන්නේ රත්නපු දිස්ත්‍රික්කයේ තවත් සුන්දර ස්ථානයක්. මේ ඇවිල්ලා කුරුවිට එරත්න. එරත්න මේක ගම්මානයක්. මේ ගම්මානේ උඩ පන්සල හැම තියෙන්නේ මේ උඩ ගම්මානේ. මේක ගැටවලා තියෙන්නේ මේ පාර. ඔබලා පේනවා මේ පාර. මේ පාරේ මම බයිසිකලේ ගාවද බයිසිකලේවත් දෙන්න අමාරුයි. ඒ තරමට පාරේ යම් ප්‍රමාණයක කොන්ක්‍රීට් දාලා තිනවා. ඉතුරු ටිකේ කොන්ක්‍රීට් නෑ. ප්‍රධානේ පාරමැදින් ජල පාරවල් දෙකක් යනවා. හැබැයි ජල පාර නම් ඉතාලම පිරිසුදුයි සීතලයි. නමුත් එලා තියෙන මේ වාහනයකට යන්න බෑ මේ පාරේ. ඉතින් මේක එක එක බලධාරීන් ඇවිල්ලා තිනවා, නිලධාරීන් ඇවිල්ලා තිනවා, දේශපාලකන් ඇවිල්ලා තිනවා. නමුත් මේ කොටස මෙතන මං හිතන්නේ කිලෝමීටර් 100ක්වත් තියෙනවා කියලා. මීටර් 100කටත් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. සමහර ඒවා ගල් දාලා තියෙන ලයිසන් කළා. නමුත් මේ පාරේ යන්න නම් බෑ. මේවා ඇත්තටම මිනිස්සුන්ගේ මේ අපේ ජාතික නිෂ්පාදනයට අපේ ආර්ථිකයට ප්‍රධානව ආර්ථික භෝගය කියලා අපේ තේ. ඉතින් තේ මේ දැඩි තේ වතු ප්‍රමාණයක් මේ අවසන් මේ තියෙනවා දිගටම තේ වතු. එතකොට මේ අපේ ආර්ථිකයට මේ උදව් කරන මිනිස්සුන් මේ වගේ ඉන්නේ. එතකොට මේ ලොරි අපි ෆැක්ටරි මියන් ගැ ලොරි රට වාහන කැඩෙනවා. එතකොට මේ මිනිස්සු මේවා අමාරුවෙන් පල්ලෙහැර ප්‍රමාණය කරන්නේ. ඉතින් මේවා හදන්න බැරි කමක් නැහැ. අපේ රටේ තියෙන දූෂණ වංචාතික අඩු වුණා නම් මේක මේ සුරපුරයක්. දැන් අද මේ වෙනකොටත් මේ දැන් අපිට හම්මුණ යම් වංචනික නිලධාරීන් කුඹුරු වලට සල්ලි දෙනවා කියලා සල්ලි දීලා මේ කොටසක් කරලා තියෙන්නේ කියලා ඒ කොටක සල්ලි දීලා ඉතුරු ටික තමන්ගේ සාක්කුවට දාගත්ත වංචනික නිලධාරීන් හම්බලා දිනවා. අපි එයාලා ගැන ඉස්සරහට බලමු. එයාලා ගැන එයාලට නීතිය ක්‍රියාත්මක වෙයි. මොකද වර්තමානයේ අපි නිවැරදි නායකයෙක් එක්ක මේ නිවැරදි රටක් හදාගෙන යන ගමනක් මේක. ඒ ගමනේදී මේ වගේ ඒවා වෙන්න බෑ. ඒක වෙන කතාවක්. නමුත් බැම්මම් කියන්නේ මේ පාර ඉක්මනට හදලා දෙන්න මේ මිනිස්සුන්ට. මේ මිනිස්සු පව්. මේ අපේ ඩාඩිය මාංශයෙන් අපේ රට දියුණු කරන්න, අපේ ආර්ථිකය නංවන්න උදව් කරන මිනිස්සු මේ આવට ඉන්නේ. එහෙනම් කරුණාකරලා මේ පාර හදලා දෙන්න උත්සාහ කරන්න. බොහොමත්ම ස්තුතියි.